ආයුබෝවන් කියලා මම ඔයගොල්ලන්ව පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ රසට ඇමරල්ල මාළුවක් හදාගන්න. ඉතින් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා ඇමරල්ල ගෙඩි වලින් ගෙඩි 6ක් වෙන්න. ඉතින් ඔයාලට පුළුවන් ඇමරල්ල ගෙඩිය දෙකට පල්ලක් එකතු කරගන්නත්. ඒ වන්ට මම මේ විදිහට පොඩි කෑලි වෙන්න කපලා තමයි ඇමරල්ල මාළුව හදාගන්නේ. එතකොට අපිට ඉක්මනට හදාගන්න පුළුවන් වගේම තමයි අපි එකතු කරන දේවලුත් ඇමරල්ල කෑලි වලට හොඳට උරා ගන්නවා. ඒකින්ද මම මේ තරම් ප්‍රමාණයේ කෑලි වෙන්න කපලා තමයි ඇමරල්ල මාළුව හදාගන්නේ. ඉතින් මැටි භාජනයක් අරගත්තා මම. මම එකට එකතු කර ගන්නවා පොල් තෙල් වලින් මේ සැහැඳි දෙකක් වගේ වෙන්න. තෙල් ටික හොඳටම රත් වුණාට පස්සේ මම එකතු කර ගන්නවා සුදු ලුණු වලින් බික් 4ක් 5ක් වෙන්න. ඉතින් සුදු ලුණු ටික ටිකක් වෙලා තෙල් එකේ බැදෙන්න අරින්න. ඉතින් මේ වෙලාවේ ලිපේ ගින්දර මධ්‍යම මට්ටමේ තියාගන්න. ඉතින් සුදු ලුණු ටික ටිකක් කළා තෙල් එකේ බැඳුනට පස්සේ මම මේකට එකතු කර ගන්නවා රම්පෙ කරපිංච ටික. ඉතින් රම්පෙ කරපිංච ටිකත් හොඳට තෙල් එකේ බැඳෙන්න ඕනි. එතකොට තමයි හොඳ සුවඳක් එන්නේ. මම දැන් මේකට එකතු කර ගන්නවා එනසා ලැට වලින් දෙකක් වගේ වෙන්න. ඒ වගේ මම මේ තරම් ප්‍රමාණයේ පොඩි කුරුඳු කෑල්ලක් කරාමු නැටි වලින් දෙකක් තුනක් වගේ වෙන්න එකතු කර ගන්නවා. ඉතින් මම දැන් මේ දේවල් ටිකත් එකතු කරලා ටිකක් වෙලා තෙල් එකේ තියෙන්න ඇරලා මේකට එකතු කර ගන්නවා ලොකු ලුණු වලින් ගෙඩියක් වගේ වෙන්න. ඉතින් සාමාන්‍ය ප්‍රමාණය ලොකු ලුණු ගෙඩියක් එකතු කර ගන්න. රතු ලුණු තියෙනවා නම් ඔයාලා රතු ලුණුත් එකතු කර ගන්න. ඉතින් මම දැන් මේ විදිහට සුදු ලුණු ටික රන්වන් පාට වෙනකම් බැදෙන්න අරිනවා. මම දැන් මේකට එකතු කර ගන්නවා අබෑට වලින් තේ හැඳි භාගයක් වගේ වෙන්න. ඒ වගේම තමයි උළුහා ලැට වලිනුත් ඇට 10ක් වගේ වෙන්න එකතු කර ගන්න. මම අම්මිරිස් කරල් දෙකුත් එකතු කරගත්තා. ඉතින් මේ දේවල් ටික ටිකක් වෙලා තෙල් එකේ බැඳුනට පස්සේ මම මේ විදිහට පොඩ්ඩක් අයිනට කරලා තෙල් එකට එකතු කර ගන්නවා මිරිස් කුඩු වලින් මේ සැහැන්දක් වගේ වෙන්න. ඉතින් මිරිස් කුඩු ටිකත් මේ විදිහට තෙල් එකේ චුට්ටක් වෙලා බැදෙන්න අරින්න. ඉතින් මිරිස් කුඩු ටික තෙල් එකේ ටිකක් වෙලා බැඳුනට පස්සේ මම තව මිරිස් කුඩු මේ සැහැන්දක් වගේ වෙන්න එකතු කර ගන්නවා. ඒ වගේම තමයි බදපු තුන පහ වෙලනොත් මම මේ සැහැන්දක් එකතු කරගත්තා. මස්කරි පවුඩර් වෙලනොත් මේ සැහැන්දක් එකතු කරගන්න. කහ කුඩු වලින් තේ හැඳි කාලක් වගේ වෙන්න එකතු කරගන්න. ඉතින් මේ දේවල් ටික එකතු කළා මේ විදිහට හොඳට කලවම් කරගන්න. ඉතින් මම දැන් මේ වෙලාවෙ එකතු කරගන්නවා වතුර වලින් මේ සැහැන්දි තුනක් වගේ වෙන්න. ඉතින් වතුර ටිකත් එකතු කළා මේ විදිහට විනාඩියක් විතර තෙල් එකේ තියෙන්න අරින්න. ඉතින් මම දැන් තමයි එකතු කරගන්නේ අපි කපාගත් අපේ ඇඹරල්ල ගෙඩි ටික. ඉතින් මම දැන් මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා ලුණු. ඉතින් ඔයාලට පුළුවන් ලුණු රස අණුව එකතු කරගන්න. ඉතින් මම ලුණු ටිකත් එකතු කරලා ටිකක් මේ විදිහට හැඳිගා ගන්නවා. මම දැන් එකතු කරගන්න යන්නේ වතුර. ඉතින් වතුර ටිකක් මම එකතු කරගන්නවා ඇඹරල්ල කෑල් ටික වැහෙන ප්‍රමාණයක් වෙන්න. ඉතින් වතුර ගොඩාක් වැඩි කරගන්න එපා. ඉතින් මේ විදිහට වතුර එකතු කළා මම පොඩ්ඩක් ආපහු කලවම් කළා මුඩියකින් වහලා විනාඩි 7ක් 8ක් ඉදෙන්න අරිනවා. ඉතින් මේ වෙලාවේ ලිපේ ගින්දර මධ්‍යම මට්ටමේ තියාගන්න. ඉතින් දැන් අපේ වතුර ටික හිඳිලා තියෙන්නේ ගොඩාක්. ඉතින් මම දැන් මේ වෙලාවට තමයි එකතු කරගන්නේ හකුරු. ඉතින් ඔයාලට පුළුවන් හකුරු වලින් ග්‍රෑම් 50ක් වගේ වෙන්න එකතු කරගන්න. ඔයාලට කිතුල් හකුරු එහෙම නැත්නම් සීනි හකුරු කැමති දෙයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට හකුරු නැතුව සීනි එකතු කරගන්නත් පුළුවන්. හකුරු එකතු කරගත්තාම ලස්සන පාටක් වගේම වෙනස්ම රසක් තමයි එන්නේ. ඉතින් ඔයාලට තියෙනවා නම් අනිවාර්යෙන් හකුරු එකතු කරලා බලන්න. මම දැන් එකතු කරගන්නවා ගම්මිරිස් කුඩු. ඉතින් මස්කරි පවුඩර් එකතු කරගත්තාම ඔයාලා රසර 90 තමයි ගම්මිරිස් කුඩු එකතු කරගන්න ඕනි. මොකද මස්කරි පවුඩර් වලත් ගම්මිරිස් කුඩු ටිකක් තියෙන හන්දා. ඉතින් දැන් මම හකුරුයි ගම්මිරිස් කුඩු එකතු කළාත් විනාඩි 2ක් විතර ලිපේ තියලා අපේ ඇඹරල්ල එක ලිපෙන් අයින් කරගන්නවා.
ඉතින් ඔයාලත් හදලා බලන්න ගොඩක් රසයි. හදලා බලලා යටින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් දවසක අලුත් රෙසිපියක් එක්ක හම්බෙමු. එතකන් ඔයාලා ඔක්කොටම සුබ දවසක්.